ඉරානයේ බොහෝ ගැහැණු ළමයින් සහ ඔවුන්ගේ පවුල් විවාහයට පෙර කන්‍යා භාවය වැදගත් කොට සලකනවා. ඇතැම් විට ඔවුන් හා විවාහ වන පිරිමින් ඔවුන් විවාහයට පෙර කන්‍යාවක්ව සිටි බවට සහතිකයක්ද ඉල්ලා සිටිනවා. මේ පුරුද්ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සලකන්නේ මානව හිමිකම් වලට පටහැනි ක්‍රියාවක් ලෙසයි. නමුත් පසුගිය වසර තුල මෙම පුරුද්දට එරෙහිව හඬ නගන පිරිස් බොහෝ සෙයින් වැඩි වී තිබෙනවා. ඔබ කන්‍යාවක් නොවන බැවින් මා රවටා විවාහයට පොළඹවා ගත්තා. ඇත්ත දැනගතහොත් කිසිවෙකුත් ඔබ හා විවාහ වෙන එකක් නැහැ. මරියම් සමග පළමු වරට ලිංගිකව එක්වීමෙන් පසු ඇගේ සැමියා ඇයට පවසා තිබුණා. තම පළමු ලිංගික එක්වීමේදී රුධිර වහනයක් සිදු නොවුමුත් තමන් මින් පෙර කිසි දිනක ලිංගික සංසර්ගයේ යෙදී නැති බව ඇය ඔහුට කියා සිටියා. නමුත් ඇය විශ්වාස නොකළ ඔහු ඇය විවාහයට පෙර කන්‍යා භාවය සිටි බවට කන්‍යා භාවය පිළිබඳව සහතිකයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. මෙය ඉරානයට අසාමාන්‍ය දෙයක් නොවේ. විවාහ කිවිස ගැනීමෙන් පසුව බොහෝ ඉරාන කාන්තාවන් වෛද්‍යවරයෙකු වෙත ගොස් තමන් කිසි දිනක ලිංගිකව හැසිරි නොමැති බව සනාථ කරන පරීක්ෂණයක් සිදු කර ගන්නවා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කන්‍යා භාවය පරීක්ෂා කිරීමේ පරීක්ෂණයට කිසිදු ආකාරයක විද්‍යාත්මක වටිනාකමක් ඇත්තේ නැහැ. මරියම්ගේ සහතිකේ සඳහන් වූයේ ඇගේ කන්‍යා පටලිය ඇදෙන සුළු බවයි. අභ්‍යන්තර ලිංගික සංසර්ගයෙන් පසුව ඇයට ලේ වහනය නොවීමේ ඉඩක් ඇති බවද එයින් අදහස් වනවා. කන්‍යා පටලිය හදාගන්න සති 10ක් විතර යනවා. කන්‍යා පටල පරීක්ෂාවක් හරහා ලිංගික ක්‍රියාකාරකම්හි ඉතිහාසය දැනගැනීමට හැකිද? එය මගේ අභිමානයට එල්ල කළ පහරක් වුණා. මම වරදක් කළේ නැතිමුත් මගේ සැමියා මට දිගින් දිගටම අපහාස කළා යයි ඇය පවසුවා. මට තවදුරටත් එය දරාගත සිටීමට හැකි වූයේ නැහැ. ඒ නිසා මම බෙහෙත් පෙති අධිකව පහණය කර සියදිවි නසා ගැනීමට පවා උත්සාහ කළා. නමුත් ඉක්මනින්ම රෝහල්ගත කරනු හේයින් ඇගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව ලැබුණා. ඒ අඳුරු දවස් මට කිසි දිනක අමතක වෙන්නේ නැහැ. ඒ කාලය තුල මගේ බර කිලෝග්‍රෑම් 20කින් අඩු වී තිබුණා. මෙම පුරුද්ද නතර කිරීම සඳහා හඬ අවදි කිරීම වැටි වෙමින් පවතිනවා. මරියම්ගේ කතාව ඉරානයේ බොහෝ කාන්තාවන්ගේ ජීවිත යථාර්ථය වී තිබෙනවා. විවාහයට පෙර කන්‍යාවක් වී සිටීම බොහෝ ගැහැණු ළමයින්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලටද තවමත් තීරණාත්මකයි. එය එරට ගතානුගතික සංස්කෘතිය තුළ ගැඹුරින්ම මුල්බැස ඇති වටිනාකමක්. නමුත් ඉතාම මෑතක සිට මේ ක්‍රමය ක්‍රමක්‍රමයෙන් වෙනස් වීමට පටන් ගී තිබෙනවා. කන්‍යා භාවය පරීක්ෂා කිරීමේ පුරුද්ද නතර කරන ලෙස රටපුරා කාන්තාවන් සහ පිරිමින් මේ වන විට හඬ නගමින් සිටිනවා. කන්‍යා භාවය ඔප්පු කිරීම සඳහා වන පරීක්ෂණවලට විරෝධය පළ කරමින් පසුගිය නොවැම්බරේදී ඉදිරිපත් කෙරුණු අන්තර්ජාල පෙත්සමකට මාසයක් ඇතුළත අත්සන් 25,000කට ආසන ප්‍රමාණයක් ලැබී තිබුණා. කන්‍යා භාවය පරීක්ෂා කිරීමේ පුරුද්දට මෙතරම් ඉරාන වැසියන් පිරිසක් විවෘතව අභියෝග කළ පළමු අවස්ථාව වූයේ දමයයි. එය පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක් මෙන්ම නින්දාවට පත් කිරීමක් නෙඩා ප්‍රකාශ කරනවා. ඇය ටෙහිරානයේ 17 වැනි ශිෂ්‍යාවක්ව සිටියදී සිය පෙම්වතා අතින් කන්‍යා භාවය අහිමි වුණා. මම කලබල වුණා. මේ ගැන මගේ පවුලේ අය දැනගතහොත් කුමක් වේද කියා මම බය වුණා. අවසානයේ නේඩා සිය කන්‍යා පටලිය නැවත සකස් කර ගැනීමට තීරණය කළා. ඇත්ත වශයෙන්ම මෙම නීති විරෝධී ක්‍රියාවක් නොවේ. එහෙත් එය සමාජමය වශයෙන් භයානක ප්‍රතික්‍රියාවන්ට මුහුණ දීමට සිදුවන්නක්. එබැවින් එය සිදු කිරීමට කිසිදු රෝහලක් එකඟ වූයේ නැහැ. එබැවින් නේඩා එය රහසිගතව සිදු කරන පුද්ගලික සායනයක් සොයාගත්තා. ඒ සඳහා ඇයට ගෙවීමට සිදු වූ මිල අධිකයි. මම මගේ ඉතුරුම් සියල්ලම ඒ වෙනුවෙන් යෙදෙව්වා. මට මගේ ලැප්ටොප් පරිගණකය, මාගේ ජංගම දුරකථනය සහ මාගේ රන් ආභරණ විකුණන්නට සිදුනා යයි ඇය පවසනවා. යම් අතපසුවීමක් සිදුවහොත් ඒ සම්පූර්ණ වගකීම තමන් විසින් බාරගන්නා බවට ලියකිවිල්ලකට අත්සන් කිරීමටද ඇයට සිදු වුණා.
විනබු ස්ත්‍රියක් විසින් සිදු කළ මේ සත්කමට ගත වූ කාලය විනාඩි 40ක්. එහෙත් නීඩාට සුවය ලැබීමට තවත් සති ගණනක් ගත වුණා. මම දැඩි වේදනාවෙන් සිටියේ. මට මගේ කකුල් සොලවන්නවත් බැරි වුණා යයි ඇය සිහිපත් කළා. ඇය මේ සියල්ල සිය දෙමව්පියන්ගෙන් වසන් කළා. මට හරිම තනිකමක් දැනුණා. ඒත් මෙය ඔවුන් දැනගනිවි යන බිය මට මේ වේදනාව දරා ගැනීමට උපකාරී වුණා යයි මම සිතනවා. එහෙත් අවසානයේදී නීඩා විඳ දරාගත් දුෂ්කරතා සියල්ල පළ රහිත වුණා. ඉන් වසරකට පසුව ඇය හා විවාහ කර ගැනීමට කැමති අයෙකු ඇයට හමු වුණා. එහෙත් ඔවුන්ගේ ලිංගික එක්වීමෙන් පසුව රුධිරය වහනය නොවුණා. සත්කම සාර්ථක වී තිබුණේ නැහැ. මා ඔහුට රැවටීමට උත්සාහ කළ බව කියමින් මාගේ පෙම්වතා මට චෝදනා කළා. මම බොරුකාරයෙක් බව කියමින් ඔහු මාව හැර ගියා. පවුලෙන් එල්ලවන පීඩනය, කන්‍යභාවය පරීක්ෂා කිරීමේ පරීක්ෂණ, සදාචාරාත්මක නොවන සහ විද්‍යාත්මක වශයෙන් කිසිදු යහපතක් අත් නොවන ක්‍රියාවක් ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෙළා දැක තිබුණත් ඉන්දුනීසියාව, ඉරාකය සහ තුර්කිය ඇතුළු රටවල් කිහිපයක් මෙය තවමත් ක්‍රියාවෙහි යොදවනවා. ඉරාන වෛද්‍ය සංවිධානය පවසන ආකාරයට ඔවුන් කන්‍යභාවය පරීක්ෂා කිරීම සිදු කරන්නේ අධිකරණ නඩු සහ ස්ත්‍රී දූෂණ චෝදනා වැනි විශේෂිත අවස්ථාවන් වලදී පමණයි. කෙසේ නමුත් කන්‍යභාවය සහතික කිරීමේ පරීක්ෂණ සඳහා ඉල්ලීම් බොහෝ විට සිදු කරන්නේ විවාහ වීමට සැලසුම් කරන යුවළයි. එබැවින් ඔවුන් ඒ සඳහා පෞද්ගලික සායන වෙත යොමු වනවා. බොහෝම අවස්ථාවල මේ සඳහා ඔවුන් පැමිණින්නේ ඔවුන්ගේ මව්වරු සමගයි. නාරිවේද වෛද්‍යවරයෙකු හෝ වින්නඹු මාතාවක් විසින්ම පරීක්ෂණ සිදු කිරීමින් අනතුරුව සහතිකයක් නිකුත් කරනු ලබනවා. කාන්තාවගේ සම්පූර්ණ නම, ඇගේ පියාගේ නම, ඇගේ ජාතික හැඳුන්පත සහ ඇතැම් විටක ඇගේ ඡායාරූපයක් පවා මේ සහතිකයට ඇතුළත් වනවා. එම සහතිකෙන් ඇගේ කන්‍යා පටලේ තත්වය විස්තර කෙරෙන අතර මේ තරුණිය කන්‍යාවක් බව පෙනෙනවා. ජන ප්‍රකාශයේද එහි සටහන් කර තිබෙනවා. වඩාත් ගතානුගතික පවුල්වල මේ ලේඛනයට සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින් අත්සන් කරනු දරන්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ අත්සන් කරන සාක්ෂිකරුවන් වන්නේ පවුල් දෙකේ මව්වරුන්. වෛද්‍ය ෆරීබා වසර ගණනාවක් තිස්සේ සහතිකයක් නිකුත් කරනවා. මේ නින්දා සහගත ක්‍රියාවක් බව ඇය පිළිගන්නා නමුත් ඇය සිතන්නේ බොහෝ කාන්තාවන්ට මෙම ක්‍රියාවලිය හරහා ඇය උපකාර කරන බවයි. ඔවුන්ට ඔවුන්ගේ පවුල්වලින් එල්ලවන්නේ අතිමහත් පීඩනයක්. ඇතැම් විටක මම ඔවුන්ට අසත්‍ය පවසනවා. ඔවුන් ලිංගික එකතු වීමෙන් පසු විවාහ වීම අපේක්ෂාවෙන් සිටින යුවලක් නම් මම ඔවුන්ගේ පවුල්වලට පවසන්නේ මෙම කාන්තාව කන්‍යාවක් බවයි. එහෙත් තවමත් බොහෝ පිරිමින්ට කන්‍යාවක් විවාහ කර ගැනීම මූලික අවශ්‍යතාවයක්. ගැහැණු ළමයෙකු සිය විවාහයට පෙර කන්‍යා භාවය අහිමි කරගත හොත් ඇයි විශ්වාස කළ නොහැකි අයි. ඇය තම ස්වාමි පුරුෂයා හැර වෙනත් පිරිමියෙකු වෙත යාමට ඉඩ තිබේ. ගැහැණු ළමයින් දස දෙනෙකු සමග ලිංගිකව හැසිරී ඇති බවත් ශිරාසි විදුලි කාර්මිකයෙකු වන 34 වර්දී අලි පවසනවා. ඉරාන සමාජය තුළ මේ පිළිබඳව ඇත්තේ දෙබිඩි පිළිවෙතක් බව අලි පිළිගන්නා නමුත් ඔහු කියා සිටින්නේ මෙම සම්ප්‍රදායෙන් එම සම්ප්‍රදායෙන් ඉවත් වීමට කිසිදු හේතුවක් තම නොදකින බවයි. කාන්තාවන්ට වඩා පිරිමින්ට වැඩි නිදහසක් ඇති බව සමාජ සම්මතයක්. අලිගේ මතයට සමාන මත දරන්නන් ඉරානයේ බහුලයි. විශේෂයෙන් ඉරානයේ වඩාත් ග්‍රාමීය සහ ගතානුගතික ප්‍රදේශවල මෙවන් මත මුල් බැසගෙන තිබෙනවා. කන්‍යභාවය පරීක්ෂා කිරීමට එරෙහිව විවිධ උද්ඝෝෂ ක්‍රියාත්මක වන නමුත් මෙම ක්‍රියාව ඉරාන සංස්කෘතිය තුළ ඉතා ගැඹුරින් මුල් බැසගෙන ඇති හේයින් එය තහනම් කිරීම ඉරාන රජය සහ නීති සම්පාදකයින්ට එතරම් පහසු නොවනු ඇති බවත් බොහෝ දෙනා විශ්වාස කරනවා. සීදි විනාසා ගැනීමට උත්සාහ කරමින් හිංසාකාරී ස්වාමි පුරුෂයෙකු සමග ජීවත් වූ වසර 4ක් අවසානයේ උසාවිය හරහා දික්කසාද වීමේ අවස්ථා මරියමීට ලැබුණා. ඇය සති කිහිපයකට පෙර ඉජලි තනිකඩ වුණා. මිනිස්සුකු කෙරේ නැවත විශ්වාසය තැබීම මට ඉතා අපහසු වනු ඇතැයි ඇය පැවසුවා. නුදුරු අනාගතයේදී නම්
යලිත් විවාහ වීමේ බලාපොරොත්තුවක් තමා තුළ නැති බවත් පැවසුවා. තවත් කාන්තාවන් දස දහස් ගණනක් සමගින් ඇය කන්‍යාභවය පිළිබඳ සහතිකයක් නිකුත් කිරීම නතර කරමින් ඉල්ලමින් ඉදිරිපත් වන අන්තර්ජාල පෙත්සම් වලින් එකකට අත්සන් කළා. ඉක්මනින්ම එය වෙනස් වනු ඇතැයි එයත් අපේක්ෂා නොකරනවා. ඇතැම් විට එය ඇගේ ජීවිත කාලය තුළ සිදු නොවනු ඇති. නමුත් යම් දිනක තම රටේ කාන්තාවන්ට මෙයට වැඩි සමානාත්මතාවයක් ලැබෙනු ඇතැයි ඇය නිරන්තරයෙන් බලාපොරොත්තු වනවා. යම් දවසක් ඒ වෙනස සිදු වේතැයි මා විශ්වාස කරනවා. කිසිම ගැහැණු ළමයෙකුට මට කරන්නට සිදු වූ දෙය මුහුණ දීමට සිදු නොවන අනාගතයක් මම බලාපොරොත්තු වෙනවා. තරුණියකට කන්‍යා භාවය වැදගත්ද? විවාහයෙන් පසු මෙය බැලීම සුදුසු ක්‍රියාවක්ද? ඔබ දරන මතය පහතින් කමෙන් කරන්න.